කැරට් 24 රත්තරන් රටවල් අතර බෙදා හරිනකොට ඒ බිස්කට් වලට ගහන ටැක්ස් එක හින්දා කැරට් 24 මෙන්න මේ විදියට ඩිසයින් හදනවා. රයිට්. එතකොට මේ පේන්නේ ඔයාලට ඒ වගේ හදපු වලල්ලා. වලල්ලේ ගත්තාම එතරම් ෆිනිෂින් එකක් නැහැ. පොඩ්ඩක් කඩතුළු ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි මේවා හැදිලා එන්නේ. ඉතින් මේ විදියට බිස්කට් ටැක් අරගෙන මේ බිස්කට් ටැක් වෙනුවට මේ විදියට වලල්ලක ආකාරයට හදලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කලින් දැක්ක මුද්දක්. ඒ මුද්දත් අපි පෙන්වන්නම්. ඒ විදියට බඩු ගන්න පුළුවන් කැරට් 24න්. 24න් මේ වගේ එකක් බයි කරනකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම බිල ගැන. ඒ කියන්නේ අපි එතකොට ඔයාලට ඉස්සරහටදී අපි මේකේ 999 සහ 995 කැරට් 24 කෝඩ් වල අගයන් සහයව මිල ගණනය කරගන්න හැටි ඉස්සරහට අරගෙන එන්න. ඉතින් අපි මේ වීඩියෝ කතා කරන්නේ ඇත්තටම මේ කැරට් 24 මෙන්න මේ ආකාරයට හදපු බඩු තියෙනවා. එතකොට මේවා ගත්තාම ගොඩක්ම බරින් වැඩි ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වගේ යන්නේ. ඉතින් ග්‍රෑම් 100ක් වගේ සමහර රටවල ග්‍රෑම් 50ක් ඒ වගේ දැනට ලිමිට් කරලා තියෙනවා ගෙනියන්න බැරි. ඉතින් මේ පේන්නේ මුද්දක් කැරට් 24. ඉතින් මෙන්න මේ ආකාරයට හදලා පළදලා යනකොට පොඩි chance එකක් තියෙනවා ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙලිම බිස්කට් එකක් ගෙනියනවට වැඩිය. ඒකට මේක ඕනමනසක් හැටියට තමයි වැටෙන්නේ. ඒ හින්දා ඒක ගැත්තට ගැටලුවක් වෙන්නේ. මේ වගේ ඇතුලේ අනිවාර්යයෙන්ම කැරට් 24 කියලා සදාහන් කරලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් වෙරසබලෙන් ඔබ ගන්න කඩෙන් හරියාකාරව බිලකුත් ලබා ගන්න. ඒ බිල අනිවාර්යයෙන්ම ඔයාලට මේක ආපහු කැරට් 22කට කන්වර්ට් කරනවා. අනිවාර්යයෙන් මේ බිලත් බලපානවා. ඉතින් බලමු අපි